මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කතා කරන්නේ Linux command line එක ගැන. ඉතින් මේක ගැන කතා කරන්න කලින් මුලින්ම ඔයාලට කියලා ඉන්න ඕනේ අපි මේ Wi-Fi hacking වගේ දෙයක් කරද්දී අනිවාර්යෙන් අපිට මේ Linux terminal එක ගැන එහෙම නැත්නම් Linux command line එක ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. Linux terminal එක ගැන අපිට අවබෝධයක් නැතුව අපි මේ Wi-Fi hacking වගේ දෙයක් කරන්න යනවා කියන්නේ ඒක බොහොම අමාරු වැඩක්. ඒ කියන්නේ ඔයා දෙයක් කළත් ඔයාට ඒ දේ කිසිම තේරුමක් නැතුව තමයි කරන්න සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ වෙන කෙනෙක් ගහන command එකක් දිහා බලාගෙන ඒ command එකම ආපු type කිරීමක් තමයි ඔයාට කරන්න වෙන්නේ. ඉතින් මම කැමති නෑ මේ Wi-Fi hacking ගැන මම මේ කරන video වල තියෙන commands කවුරු හරි කෙනෙක් බලාගෙන ඒවා ඒ විදිහටම ගහලා එයා try කරන්න යනවා නම් ඒක ඇත්තට සාර්ථක වැඩක් නෙවෙයි. මම කොහොමඩවත් ඒ වැඩේට කැමති නෑ. අන්න ඒකින්ද තමයි මේ Linux terminal එක ගැන කියලා දෙන්න වෙනම video එකක් මම මේ විදිහට හදන්න තීරණය කළේ. ඉතින් මේ video එක අපි බලමු මේ Linux terminal එක කියන්නේ මොකක්ද කියලා. හරි. මුලින්ම අපි බලමු මේ terminal එක open කරගන්නේ කොහොමද කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන terminal කියලා icon එකක් තියෙනවා. අපිට පුළුවන් මේ icon එක ඔබලා terminal එක open කරගන්න. ඉතින් මෙන්න මේකට තමයි මේ Linux terminal එක කියලා කියන්නේ. මුලින්ම අපි මේ Linux terminal එකේ අපි පාවිච්චි කරන commands ගැන කතා කරන්න කලින් මේ Linux terminal එක customize කරගන්නේ කොහොමද කියන එක ගැන පොඩ්ඩක් බලලා ඉමු. මේ terminal එක customize කරන්න ඔයා කරන්න ඕනේ මේ terminal එකේ කොහේ හරි තැනක right click කරලා මේ preferences කියන option එක select කරන්න. ඊට පස්සේ මෙන්න මේ වෙන window එකෙන් ඔයාට පුළුවන් මේ terminal එක customize කරන්න. ඒ කියන්නේ මේ terminal එකේ font size එක වගේ දේවල් ඔයාට customize කරන්න පුළුවන්. මම මුලින්ම මේකේ font size එක පොඩ්ඩක් වැඩි කරන්නම්. මොකද මේ font size එකෙන් මම type කරන දේවල් ඔයාලට මේ video එකේදී බලා ගන්න අමාරු වෙයි. ඔයාට පුළුවන් මෙන්න මේ option එක select කරලා custom font size එක මේ terminal එකට දාන්න. දැනට තියෙන 12 මම 14 වගේ select කරන්න. ඊට පස්සේ text වල colors වෙනස් කරන්න පුළුවන්. මම colors නම් වෙනස් කරන්න යන්නේ නැහැ. මොකද මේ තියෙන colors හොඳයි. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ බායක පාවිච්චි කරලා මේ terminal එකේ තියෙන transparent ගතිය අඩු වැඩි කරන්න. ඉතින් මෙන්න මේ වගේ දේවල් තමයි මේක customize කරද්දී අපිට කරන්න පුළුවන්. මීට අමතරව තව හුඟක් option තියෙනවා. ඔයාලා කැමති නම් ඒ option ටිකට ගිහිල්ලා ඔයාලා බලන්න මොනවද ඒවා තියෙන්නේ කියලා. හරි. දැන් අපි terminal එක customize කරන විදිය බලමු. දැන් තියෙන්නේ මේ terminal එකේ අපි පාවිච්චි කරන commands ගැන ඉගෙන ගන්න. අපේ පළවෙනි command එක තමයි pwd කියන command එක. මේ pwd කියලා කෙටි කරලා කියලා තියෙන්නේ present working directory කියන එක. මේකෙන් පෙන්නන්නේ ඔයා දැනට terminal එකෙන් ඉන්න folder එක. එහෙම නැත්නම් directory. අපි මේක ගාලා enter කළොත් බලා ගන්න පුළුවන් ඔයා දැනට ඉන්නේ මේ root කියන folder එක ඇතුලේ. අපි පැත්තකින් open කරගමු file manager එක. File manager එකෙන් මම මේ කාලි Linux එකේ hard එක ඇතුලේ ගිහිල්ලා බැලුවොත් ඔයාට බලා ගන්න පුළුවන් එතන root කියලා folder එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ folder එක ඇතුලේ තමයි අපි දැන් මේ terminal එකෙන් ඉන්නේ. ඊළඟට අපිට දෙන command එක තමයි ls කියන command එක. ls කියන්නේ list කියන command එක. ඔයාලා දැන් දන්නවා අපි ඉන්නේ මේ root කියන folder එක ඇතුලේ. root කියන folder එක ඇතුලේ මේ විදිහට තවත් folders ගොඩක් තියෙනවා. ඉතින් මේ ls කියන command එකෙන් කරන්නේ ඔයා දැනට ඉන්න folder එක ඇතුලේ තියෙන folders, files වගේ දේවල් පෙන්වන එක. අපි දැන් මෙතන ls කියලා ගහලා enter කළොත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ තියෙන folders ටිකමයි මෙතනත් පෙන්වන්නේ. හරි. දැන් අපි command දෙකක් දන්නවා. ඒ තමයි pwd කියන command එකයි ls කියන command එකයි. ඊට පස්සේ අපිට තියෙනවා මේ ls කියන command එකටම සම්බන්ධ තවත් command එකක්. ඒ තමයි ls histanak -l කියන command එක. ඇත්තම කියනවා නම් මේ command එකේ කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි මේ ls කියන ප්‍රධාන කොටසයි මේ -l කියන parameter එකයි. ඉතින් මෙන්න මේ කොටස් ගැන මම තව පොඩ්ඩකින් ඔයාලට හොඳට පැහැදිලි කරන්න. දැන් මේ ls histanak -l කියලා ගහලා enter කළොත් ඔයාලට බලා ගන්න පුළුවන් කලින් වගේම list එකක් ආවා. එතෙන්දිත් අර කලින් ආව folder ටිකම පෙන්නනවා. නමුත් තව වැඩිපුර විස්තර අතුව තමයි ඒක පෙන්වන්නේ. මෙතනදී ඔයාලට මේ folders ගැන ලොකු විස්තරයක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ folder create කරපු දවස, ඒ වගේ folder එකේ size එක වගේ හුඟක් විස්තර ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ පෙන්වලා තියෙන විස්තර ගැන තව ඉස්සරහට මම ඔයාලට හොඳට පැහැදිලි කරන්න. ඊට පස්සේ අපිට තව බොහොම සරල command එකක් තියෙනවා. ඒ තමයි clear කියන command එක. ඔයාලට දැන් පේනවා මේ terminal එකේ එක එක දේවල් අපි command type කරාට පස්සේ output විදිහට අපිට පෙන්වලා තියෙනවා. ඉතින් අපිට මේ terminal එක clear කරගන්න ඕන වුණාම අපි පාවිච්චි කරනවා clear කියන command එක. අපි clear කියලා ගහලා enter කළාට පස්සේ සම්පූර්ණ terminal එකේ කලින් output වෙලා තිබිච්ච සේරම දේවල් මැකිලා යනවා. අපේ ඊළඟ command එක තමයි cd කියන command එක.
CD කියලා කෙටි කරලා තියෙන්නේ change directory කියන එක. දැන් ඔයාලා දන්නවා අපි සාමාන්‍ය ෆයිල් මැනේජර් එක පාවිච්චි කරද්දී අපිට පුළුවන් ෆෝල්ඩර් එකක් ඩබල් ක්ලික් කරලා ඒ ෆෝල්ඩර් එක ඇතුළට යන්න ආව බැක් බටන් එක ඔබලා ඒ ෆෝල්ඩරෙන් එලියට එන්න වගේ දේවල් කරන්න අපිට පුළුවන්. ඉතින් අන්න ඒ වගේ දේවල් ටර්මිනල් එකෙන් කරන්න තමයි මේ CD කියන command එක තියෙන්නේ. මේ CD කියන command එක පාවිච්චි කරන්නේ මෙන්න මෙහෙමයි. ඔයාලා දන්නවා දැන් අපි ඉන්නේ root folder එක ඇතුලේ. root folder එක ඇතුලේ තියෙන්නේ මෙන්න මේ desktop documents downloads කියන folder set එක තමයි මේ root folder එක ඇතුලේ තියෙන්නේ. අපිට ඕනි වෙනවා මේ documents කියන folder එක ඇතුලට යන්න. ඉතින් ඒ වගේ වෙලාවක අපිට පුළුවන් CD හිස් තැනක් documents කියලා type කරන්න. enter කළාට පස්සේ ඔයාලට පේනවා අපි දැන් ඉන්නේ documents කියන folder එක ඇතුලේ. හරි. දැන් ඔන්න ඔහම තමයි අපි folder එකක් ඇතුළට යන්නේ CD කියන command එක පාවිච්චි කරලා. අපි folder එකෙන් එළියට එන්න ඕන නම් අපි දැන් documents folder එක ඇතුළට ගියා වගේ අපිට ඒ documents කියන folder එකෙන් එළියට එන්න ඕන නම් අපි පාවිච්චි කරන්නේ CD හිස් තැනක් 32ක්. එහෙම නැත්නම් CD හිස් තැනක් dot 2ක් තියලා enter කළා නම් අපිට පුළුවන් ඒ folder එකෙන් ආව back වෙන්න. මේ විදිහට අපිට පුළුවන් ඕනෙම folder එකක් ඇතුළට යන්න. ඔයාලා දන්නවා දැන් අපි back වෙලා ඉන්නේ ආපහු root directory එකට. root directory එකේ තියෙන ඕනෙම folder එකකට මේ CD කියන command එක පාවිච්චි කරලා අපිට යන්න පුළුවන්. මං ආපහු music කියන folder එක ඇතුළට යන්න. ඒත් එක්කම ඔයාලට කියන්නුනේ තවත් වැදගත් කාරණාවක් තමයි දැන් ඔයාලට පේනවා මෙතන error එකක් ආවා. no such file or directory කියලා. මොකද මම මෙතෙන්දී මේ music කියන එක ගහද්දී පාවිච්චි කළේ simple m අකුර. නමුත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ෆයිල් මැනේජර්ෙන් ගියාට පස්සේ මියුසික් කියන ෆෝල්ඩර් එකට දීලා තියෙන්නේ කැපිටල් M අකුර මුලට. ඉතින් සාමාන්‍යයෙන් අපි command line එකේ මොකක් හරි ෆෝල්ඩර් එක නමක් හරි එහෙම නැත්නම් command එකක් හරි ගහද්දී අනිවාර්යෙන් simple capital හරියට ඒ විදිහටම ගහන්න ඕනේ. එහෙම නැත්නම් ඒ command එක අනිවාර්යෙන් වැරදි. අපි හරියට මියුසික් කියලා ගහුවොත් අපිට පුළුවන් මියුසික් ඩිරෙක්ටරි ඇතුළට යන්න. ඉතින් ඔන්නඔහම තමයි ටර්මිනල් එකෙන් අපි ෆෝල්ඩර්ස් අතර navigate කරන්නේ. හරි අපි දැන් ස්ක්‍රීන් එක පොඩ්ඩක් ක්ලියර් කරගමු. මම ආපහු root directory එකට මෙන්නම්. ඊට පස්සේ මේ CD command එකම තව පොඩ්ඩක් අපි advance විදිහට පාවිච්චි කරලා බලමු කොහොමද ඒක කරන්නේ කියලා. හිතන්නකෝ දැන් මේ videos කියලා මෙතන folder එකක් තියෙනවා. මම ওই folder එක ඇතුළට ගිහිල්ලා මෙතන තව folder එකක් හදනවා tech7 කියලා. අපිට පුළුවන් මේ root directory ඉඳන් අර tech7 කියලා හදපු folder එක ඇතුළට එකපාරම මේ CD command එක පාවිච්චි කරලා යන්න. ඒක කරන්න මෙහෙමයි. CD හිස් තැනක් මුලින්ම අපි යන්න ඕනේ root directory ඉඳලා videos කියන folder එකට. ඊට පස්සේ videos කියන folder එක ඇතුලේ අපිට තියෙනවා මේ tech7 කියන folder එක. ඉතින් එතකොට අපි කරන්නේ CD කියලා command එක type කළා. ඊට පස්සේ videos කියලා type කළා. ඊට පස්සේ slash එකක් තිබ්බා. slash එකෙන් පස්සේ tech7 කියලා අපිට type කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ තියෙන්නේ අපිට යන්න ඕනේ folder එකේ path එක. මේ විදිහට path එක ගහලා enter කළාට පස්සේ අපිට පුළුවන් ඒ folder එක ඇතුළට යන්න. මේ විදිහට තව තව කොච්චර folders ඇතුළට තිබුණත් අපිට පුළුවන් මේ විදිහට මේ slash එකත් එක්ක ඒ folder වල නම් දාලා ඒ folder එක ඇතුළට යන්න. දැන් මම ආපහු මේ root folder එකටම ආපහු එන්නම්. දැන් ඔයාලට වෙනවා ආපහුම root folder එකට back වෙද්දී මට cd dot dot කියන command එක දෙපාරක් පාවිච්චි කරන්න සිද්ධ වුණා. මොකද අපි folders දෙකක් ඇතුළේ හිටියේ. ඉතින් ඒ වගේ ෆෝල්ඩර්ස් දෙකක් ඇතුලේ ඉන්නකොට අපිට එළියට එන්න cd dot dot කියන command එක දෙපාරක් පාවිච්චි කරන්න ඕනේ. මොකද cd dot dot කියන command එක ගහලා enter කළාට පස්සේ අපි දැනට ඉන්න ෆෝල්ඩර් එකෙන් එළියට එනවා විතරයි. අපි දැනට ඉන්න ෆෝල්ඩර්ස් සේරගෙන් එළියට ඒමක් සිද්ධ වෙන්නේ නැහැ. මම ආපහු ස්ක්‍රීන් එක ක්ලියර් කරලා දාන්නම්. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ mkdir කියන command එක ගැන. mkdir කියන්නේ make directory කියන එක කෙටි කරලා. mkdir කියන command එකෙන් අපි කරන්නේ folder එකක් අලුතෙන් හදන එක. අපි දැන් ඉන්නේ root directory. ඒ කියන්නේ මෙන්න මේ folder එක ඇතුලේ තමයි අපි ඉන්නේ. අපිට ඕනි වෙනවා මේ folder එක ඇතුලේ මොකක් හරි තව folder එකක් හදාගන්න. ඉතින් එතකොට අපිට කරන්න තියෙන්නේ මුලින්ම mkdir කියන command එක type කරලා හිස් තැනක් තියලා ඊට පස්සේ අපිට හදන්න ඕනේ folder එකේ නම type කරන එක. මම දෙන්නම් නම tech7 කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මම mkdir හිස් තැනක් tech7 කියලා type කරලා enter කරපු ගමන් මේ file manager එකෙන් පෙන්නනවා tech7 කියලා අලුතෙන් folder එකක් හැදුණායි කියලා. ඔයාලා දැන් ආපු ls කියන command එක type කළොත් ඒත් බලා ගන්න පුළුවන් tech7 කියන folder එක හැදිලා තියෙන්නේ. ඉතින් ඔන්නඔහම තමයි
කමාන්ඩ්ලා ඉන්නේ අලුත් ෆෝල්ඩ එකක් හදන්න. ඊළඟට අපි ෆෝල්ඩයක් හැදුව වගේම අපි දැන් බලමු කොහොමද ෆෝල්ඩයක් ඩිලීට් කරන්න කියලා. ඒකටත් බොහොම ලේසි කමාන්ඩයක් තියෙන්නේ. ඒ තමයි rmdir කියන කමාන්ඩ් එක. rmdir කියන්නේ remove directory කියන එක කෙටි කරලා. මේකෙදිත් අර කලින් mkdir කමාන්ඩ් එක වගේම තමයි rmdir හිස්තැනක් අපිට ඩිලීට් කරන්න ඕන ෆෝල්ඩ එකේ නම ටයිප් කරලා එන්ටර් කළා නම් ඒ ෆෝල්ඩ එක ඩිලීට් වෙනවා. මං අර text7 ෆෝල්ඩ එකේම ඩිලීට් කරලා දාන්න. ආයෙත් වෙනවා. text7 ෆෝල්ඩ එක ඩිලීට් වුණා. අපි මෙතන ආපු ls කියලා ගහලා බලුවොත් text7 කියන ෆෝල්ඩ එක අපිට බලා ගන්න හම්බෙන්නේ නැහැ. හරි. දැන් අපි මේ ටර්මිනල් එකේ අපිට පාවිච්චි කරන්න පුළුවන් කමාන්ඩ්ස් 6ක් ගැන දන්නවා. අපේ ඊළඟ කමාන්ඩ් එක වෙන්නේ ටච් කියන කමාන්ඩ් එක. ඉතින් මේ කමාන්ඩ් එක ගැන කියලා දෙන්න කලින් මම ආපු ස්ක්‍රීන් එක ක්ලියර් කරන්න. මේ ටච් කියන කමාන්ඩ් එක පාවිච්චි කරලා අපිට පුළුවන් අලුතෙන් ෆයිල් එකක් හදන්න. ඒක සමහර විට text ෆයිල් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් html ෆයිල් එකක්, ඒ වගේ ඕනිම ෆයිල් එකක් අපිට මේ ටච් කියන කමාන්ඩ් එක පාවිච්චි කරලා හදන්න පුළුවන්. හරි. මම ඒක කරන විදිහ ඔයාලට පෙන්නන්න. මෙතෙන්දිත් මුලින්ම ටච් කියලා ටයිප් කළා. ඊට පස්සේ අපිට හදන්න ඕනේ ෆයිල් එකේ නම තමයි අපි දෙන්න ඕනේ. මම දෙන්නම් test.txt කියන text ෆයිල් එකක් හදන්න කියලා. මේක දීලා අපි enter කරපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ root directory එකේ test.txt කියලා ෆයිල් එකක් හැදුනා. මේ විදිහට අපිට පුළුවන් ඕනිම වර්ගයක ෆයිල් එකක් හදාගන්න මේ touch command එක පාවිච්චි කරලා. අපි දැන් html ෆයිල් එකකුත් හදලා බලමු. ඔයාලට බලා ගන්න පුළුවන් test2.html කියලා ෆයිල් එකක් හදුනා. ඉතින් මේ විදිහට මේ touch command එක පාවිච්චි කරලා අපිට ඕනෙම විදිහක ෆයිල් එකක් හදාගන්න පුළුවන්. හරි. දැන් අපි දන්නවා touch command එකෙන් ෆයිල් එකක් හදන්නේ කොහොමද කියලා. දැන් අපි බලමු මේ හදපු ෆයිල් එක ඩිලීට් කරන්නේ කොහොමද කියලා. ඒකට තියෙන command එකක් rm කියලා. rm කියන්නේ remove කියන එක කෙටි කරලා. මේකත් අර කලින් commands වගේමයි rm ඊට පස්සේ ඔයාලට remove කරන්න ඕනි ෆයිල් එකේ නම තමයි ඊළඟට දෙන්න තියෙන්නේ. මම ආපහුර text.txt කියන ෆයිල් එක දෙන්නම්. පොඩි වැරදීමක්. මම කලින් ෆයිල් එක හැදුවේ test.txt කියලා. මම මෙතන ටයිප් කරලා තියෙන text.txt කියලා. ඉතින් මම ආපහු command එක ටයිප් කරන්නම් rm. ඔයාලට බලා ගන්න පුළුවන් enter කරපු ගමන් test.txt කියන ෆයිල් එක delete වුණා. ඊගාව command එක ගැන කතා කරන්න කලින් මම ආපහු පොඩි text ෆයිල් එකක් මෙතන හදාගෙන ඉන්නම්. මම t1 කියලා text ෆයිල් එකක් තමයි හදාගත්තේ. ඊට පස්සේ මම ඒ text ෆයිල් එක සාමාන්‍ය ෆයිල් මැනේජර් එකෙන් ඕපන් කළා. මේක ඇතුලේ මොකක් හරි text එකක් type කරන්න. හරි. මම දැන් ඒක save කරලා ෆයිල් එක close කරලා දාන්න. දැන් අපි කතා කරන්න හදන command එක තමයි cat කියන command එක. cat කියන්නේ concatenate කියන එක කෙටි කරලා. ඉතින් මේ cat කියන command එකෙන් කරන්නේ මොකක් හරි ෆයිල් එකකට අන්තර්ගතය අපිට පෙන්වන එක. දැන් අපි මේ t1 කියන ෆයිල් එක ගත්තොත් t1 කියන ෆයිල් එක ඇතුලේ තියෙන්නේ අර මම ටයිප් කරපු text එක. ඉතින් cat කියන command එක පාවිච්චි කරලා අපිට පුළුවන් මේ t1 කියන ෆයිල් එක ඇතුලේ තියෙන්නේ මොනවද කියලා බලාගන්න. ඒ command එකත් පාවිච්චි කරන අර කලින් commands පාවිච්චි කරපු විදිහමයි. මුලින්ම cat කියලා ටයිප් කළා. ඊට පස්සේ අපිට බලන්න ඕනි ෆයිල් එකේ නම ටයිප් කරලා enter කරන්න තියෙන්නේ. මෙතනදී t1.txt කියන ෆයිල් එක තමයි අපිට ඕපන් කරගන්න ඕනේ. මේ විදිහට ටයිප් කරලා එන්ටර් කරන්න. ඔයාලට පේනවා එහෙම ටයිප් කරලා එන්ටර් කරපු ගමන් this is a text කියලා print වුණා. ඉතින් මෙන්න මේ text එක තමයි මේ text ෆයිල් එක ඇතුලේ මම ටයිප් කළේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි cat command එක පාවිච්චි කරලා මොකක් හරි ෆයිල් එකක අන්තර්ගතය අපි බලන්නේ. හරි. දැන් ඔයාලා මේ වීඩියෝ එකෙන් අපිට මේ command line එකේ පාවිච්චි කරන්න පුළුවන් commands 9ක් ගැන ඉගෙනගෙන තියෙනවා. ඒ තමයි pwd command එක. ඒකෙන් කලේ වා දැනට ඉන්න ෆෝල්ඩර් එක මොකක්ද කියලා අපි බලාගත්ත එක. ඊට පස්සේ ls කියන command එක. ls කියන command එකෙන් කලේ දැනට වා ඉන්න ෆෝල්ඩර් එක ඇතුලේ තියෙන ෆෝල්ඩර්ස් ෆයිල්ස් මොනවද කියලා බලාගත්ත එක. ඊට පස්සේ cd command එක ගැන අපි ඉගෙන ගත්තා. cd command එකෙන් කලේ ෆෝල්ඩර්ස් අතර navigate කිරීම. ඒ කියන්නේ ෆෝල්ඩර් එකක් ඇතුළට යන්න, ෆෝල්ඩර් එකෙන් එළියට එන්න වගේ දේවල් අපි කරන්න cd කියන command එක පාවිච්චි කළා. ඊට පස්සේ අපි mkdir කියන command එක ගැන කතා කළා. ඊට පස්සේ rmdir, ඊට පස්සේ touch cat rm වගේ commands 9ක් ගැන අද අපි කතා කළා. ඉතින් මේ වීඩියෝ එකෙන් මේ commands ටික ගැන විතරයි මම ඔයාලට කියලා දෙන්නේ. ඉතින් දැන් මට කියලා දෙන්න තියෙන්නේ මේ commands වල type කරද්දී අපිට පාවිච්චි කරන්න පුළුවන් පොඩි tricks කීපයක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලා දැන් දන්නවා හුඟක් දිග command එකක් type කරන්න ඔයාලට හුඟක් අමාරු.
ඉතින් ඒවාගේ වෙලාට අපිට පාවිච්චි කරන්න පුළුවන් පොඩි පොඩි ක්‍රම දෙක තුනක් තියෙනවා. ඉතින් අන්න ඒ ක්‍රම ගැන තමයි මම ඔයාලට දැන් කියලා දෙන්න හදන්නේ. හරි, මුලින්ම අපි ස්ක්‍රීන් එක ක්ලියර් කරගෙන ඉමු. හරි, අපිට පුළුවන් හුඟක් දිග කමාන්ඩ් එකක් ටයිප් කරන්නේ නැතුව ඒක ඔටෝ කම්ප්ලීට් කරන්න. ඒ කියන්නේ අපිට පුළුවන් සාමාන්‍යයෙන් දිග කමාන්ඩ් එකක කමාන්ඩෙන් භාගයක් විතර ටයිප් කරලා ඊට පස්සේ ටැබ් කී එක ඔබන්න. ටැබ් කී එක ලැබුවට පස්සේ ඒ කමාන්ඩ් එක ඔටෝ කම්ප්ලීට් වෙනවා. මම ඒකට දැන් ඔයාලට උදාහරණයක් පෙන්වන්න. ඔයාලට දැන් මතක තියෙන කලින් MKDIR කියලා කමාන්ඩ් එකක් පාවිච්චි කළා අපි. අපිට පුළුවන් MKDI කියලා ගහලා ටැබ් එක ඔබන්න. එතකොට මේ කමාන්ඩ් එක ඔටෝ කම්ප්ලීට් වෙනවා. ඔයාලා බලාගෙන ඉන්න ටැබ් එක ඔබපු ගමන් ඒක ඔටෝ කම්ප්ලීට් වුණා. මම මේ MKDIR කියන කමාන්ඩ් එක ගත්තේ මේ වෙද්දි ඔයාලට වෙන සාමාන්‍ය දිග කමාන්ඩ් එකක් ගැන මම කියලා දීලා නැහැ. ඉතින් වෙන ඕනිම කමාන්ඩ් එකක් වුණත් සාමාන්‍යයෙන් කමාන්ඩෙන් භාගයක් විතර ටයිප් කරලා ටැබ් එක ඉබුවට පස්සේ ඒක ඔටෝ කම්ප්ලීට් වෙනවා. ඔටෝ කම්ප්ලීට් වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ මෙන්න මෙහෙමයි. හිතන්නකෝ දැන් ඔයා MK කියලා විතරක් ටයිප් කරලා ටැබ් එක ඉබුවයි කියලා. එතකොට ඒක කම්ප්ලීට් වෙන්නේ නැහැ. මොකද MK කියලා පටන් ගන්න, ඒ කියන්නේ MK කියන අකුරු දෙයෙන් පටන් ගන්න තවත් කමාන්ඩ් තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවක ටර්මිනල් එකට එකපාරට හිතා ගන්න බෑ ඔයා මේ ඉල්ලන්නේ MKDIR කියන කමාන්ඩ් එකද එහෙම නැත්නම් වෙන කමාන්ඩ් එකක්ද කියලා. අපිට මේ වගේ වෙලාවට පුළුවන් ටැබ් එක දෙපාරක් ඔබන්න. එතකොට මේ ටර්මිනල් එකෙන් අපිට බලා ගන්න පුළුවන් MK කියන අකුරු දෙකෙන් පටන් ගන්න කමාන්ඩ්ස් මොනවද තියෙන්නේ කියලා. ඉතින් දැන් MKDI කියලා අපි අකුරු හතරක් ගහුවට පස්සේ MKDI කියන අකුරු හතරෙන් පටන් ගන්න එකම කමාන්ඩ් එකයි තියෙන්නේ. ඒ තමයි MKDIR කියන කමාන්ඩ් එක. මම ඔයාලට තව උදාහරණයක් දෙන්නම්. මේ ලිනක්ස් ටර්මිනල් එකේ අපිට පාවිච්චි කරන්න පුළුවන් කමාන්ඩ් එකක් තියෙනවා IF config කියලා. මේ කමාන්ඩ් එක පාවිච්චි කරන්නේ අපේ කම්පියුටර් සම්බන්ධ වෙන network interfaces ගැන බලාගන්න. ඉතින් මේ කමාන්ඩ් එක ගැන මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා. ඉතින් මෙන්න මේ වගේ කමාන්ඩ් එක නම් අපිට පුළුවන් IFC වගේ ගහලා ටැබ් එක ඔබගම ඒ කමාන්ඩ් එකේ ඉතුරු ටික කම්ප්ලීට් වෙනවා. ඉතින් මෙන්න මේකත් මේ ටර්මිනල් එකේදී අපිට පාවිච්චි කරන්න පුළුවන් එක ට්‍රික් එකක්. ඒ කියන්නේ ඔයාලට කමාන්ඩ් එක ටයිප් කරන එක ලේසි කරගන්න මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ ක්‍රමෙම තවත් වැදගත් වෙන තැනක් තියෙනවා. ඒ තමයි අපි සාමාන්‍යයෙන් මොකක් හරි පාත් එකක් ටයිප් කරනවා නම්, කියන්නේ දැන් ඔයාලට මතකයි CD කියන කමාන්ඩ් එකත් එක්ක අපි ෆෝල්ඩරයක් ඇතුළට යද්දි ෆෝල්ඩරේ නම එහෙම නැත්නම් ෆෝල්ඩර්ස් දෙකක් විතර ඇතුළට යනවා නම් ඒ ෆෝල්ඩර්ස් ඒ ඇතුළට යන ඕනේ ෆෝල්ඩරේ පාත් එක අපි ටයිප් කළා. ඉතින් අන්න ඒ වගේ දේවල් ටයිප් කරද්දිත් අපිට මේ ඔටෝ කම්ප්ලීට් ෆීචර් එක පාවිච්චි කරන්න පුළුවන්. දැන් හිතන්නකෝ අපි මේ ඉන්නේ රූට් ෆෝල්ඩරේ ඇතුළේ. අපිට යන්න ඕනේ මේ ටෙම්ප්ලේට්ස් කියන ෆෝල්ඩරේ ඇතුළට. ඉතින් මට පුළුවන් T අකුරයි E අකුරයි ගහලා ටැබ් එක ඔබන්න. එතකොට ටෙම්ප්ලේට්ස් කියලා ඔටෝ කම්ප්ලීට් වෙලා තියෙනවා. ඒත් එක්කම ඔයාලට බලා ගන්න පුළුවන් අගට ස්ලෑෂ් එකකුත් වැදිලා තියෙනවා. ඉතින් මේ ස්ලෑෂ් එකෙන් කියන්නේ අපි ටෙම්ප්ලේට් කියන ෆෝල්ඩරේ ඇතුළේ තව ෆෝල්ඩරයකට යනවා නම් එතකොට අපිට ඒ ෆෝල්ඩරේ නම කෙලිම මෙතන ටයිප් කරන්න පුළුවන්. නමුත් ටෙම්ප්ලේට් කියන ෆෝල්ඩරේ ඇතුළේ දැනට තවත් ෆෝල්ඩරයක් නැහැ. ඒකින්ද අපිට ඒක ඇතුළේ යන්න වෙන ෆෝල්ඩරයක් නැහැ. අපිට මෙහෙම තියෙද්දි එන්ටර් කරලා ටෙම්ප්ලේට්ස් කියන ෆෝල්ඩරේ ඇතුළට යන්න පුළුවන්. අර ස්ලෑෂ් එක තිබුණායි කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලට මතක ඇති මෙතන මේ දින වීඩියෝස් කියන ෆෝල්ඩරේ ඇතුළේ අපි කලින් Tech7 කියලා තව ෆෝල්ඩරයක් හැදුවා. අපි දැන් බලමු මේ ඔටෝ කම්ප්ලීට් ෆීචර් එක පාවිච්චි කරලා මේ සම්පූර්ණ පාත් එක ඔටෝ කම්ප්ලීට් කරගන්නේ කොහොමද කියලා. මුලින්ම මම ආපු රූට් ඩිරෙක්ටරියට ගිහිල්ලා ඉන්නම්. මොකද අපි දැන් ඉන්නේ රූට් ඩිරෙක්ටරිය නෙමෙයි. රූට් ඩිරෙක්ටරිය ඉඳලා ආපු CD කියලා ටයිප් කළා. ඊට පස්සේ V අකුර ටයිප් කළා. ටැබ් එක ඔබන්න පුළුවන්. මොකද V අකුරෙන් පටන් ගන්න ෆෝල්ඩර්ස් තියෙන්නේ වීඩියෝස් කියන එක විතරයි. ඒ ටික ඔටෝ කම්ප්ලීට් වුණා. ආපහු මේ ෆෝල්ඩර් එක ඇතුලේ තියෙනවා Tech7 කියලා ෆෝල්ඩරයක්. ආපහු T අකුර ගහලා ටැබ් එක ගෙබුවා නම් ඒකත් ඔටෝ කම්ප්ලීට් වෙනවා. මොකද වීඩියෝස් කියන ෆෝල්ඩරේ ඇතුලේ තිබුණේ Tech7 කියන ෆෝල්ඩරේ විතරයි. ඒ කියන්නේ T අකුරෙන් පටන් ගන්න එක ෆෝල්ඩරේකයි තිබුණේ. අන්න ඒකින් තමයි T අකුර විතරක් ගහලා ටැබ් එක ඔබපු ගමන් ඒක ඔටෝ කම්ප්ලීට් උනේ. දැන් මේක ගහලා එන්ටර් කළොත් අපිට මේ Tech7 කියන ෆෝල්ඩරේ ඇතුළට කිලිම්ම යන්න පුළුවන්. ඉතින් ඔන්න ඕක තමයි මේ ටර්මිනල් එකේ දෙන ඔටෝ කම්ප්ලීට් ෆීචර් එක. ඉතින් මේක හුඟක්ම වැදගත් වෙනවා සාමාන්‍යයෙන් දිග කමාන්ඩ් එකක් හරි එහෙම නැත්නම් ලොකු පාත් එකක් හරි වගේ දෙයක් මේ ටර්මිනලේ ටයිප් කරද්දී. අනිත් දේ තමයි අපිට පුළුවන් arrow keys පාවිච්චි කරන්න අපි කලින් ගහපු කමාන්ඩ් එකක් ආපහු ගන්න. ඒ කියන්නේ අපි දැන් up arrow එක ගෙබුවොත් අපි කලින් ටයිප් කරපු කමාන්ඩ් එක ආපහු ඔටෝ ටයිප් කරලා දෙනවා අපිට. ඒ විදිහට තව තවත් අපි up arrow එක ගෙබුවොත් අපි ඊට කලින් ගහපු කමාන්ඩ්ස් සේරම අපිට බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ විදිහට කමාන්ඩ්ස් 500ක් විතර යනකම් අපිට ආපහු පස්සට ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය දේවල් දෙක තමයි මට ඔයාලට මේක කියලා දෙන්න ඕනේ. ඉතින් මේ දේ හුඟක් වැදගත් වෙනවා ඔයාලා මේ ටර්මිනල් එකේ වැඩ කරද්දී. හරි. දැන් ඔයාලට කියලා දෙන්න තියෙන්නේ මේ ටර්මිනල් එකේ කමාන්ඩ් සම්බන්ධව හුඟක් වැදගත් දෙයක්. ඒ තමයි
මේ හැම කමාන්ඩ් එකකට පොදු ස්ට්‍රක්චර් එකක් තියෙනවා. ඔන්න ඔය ස්ට්‍රක්චර් එක ගැන තමයි මම කියලා දෙන්න හදන්නේ. මේ ස්ට්‍රක්චර් එක ඔයාලා හරියට තේරුම් ගත්තොත් ඔයාලට මේ ඕනිම කමාන්ඩ් එකක් බොහොම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේක තමයි මේ වීඩියෝ එකේ තියෙන වැදගත්ම කොටස. ඉතින් ඔයාලට මේ පේන්නේ සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන ඕනිම කමාන්ඩ් එකක පොදු ස්ට්‍රක්චර් එක. ඉතින් එතන ඔයාලට බලන පළවෙනි කොටසේ තියෙන්නේ command name කියලා. ඊට පස්සේ his තැනක් තියලා dash එකත් එක්ක options කියලා ලියල් දිනවා. ඊට පස්සේ his තැනක් තියලා inputs කියලා ලියල් දිනවා. හරි. මේක මම තව ටිකක් ඔයාලට පැහැදිලි කරන්න. අපි ඕනිම command එකක් අරන් බලුවොත් command එකක් කියන්නේ මේ Linux system එක ඇතුලේ තියෙන පොඩි program එකක්. ඒ කියන්නේ අපි සාමාන්‍ය Windows වලදී පාවිච්චි කරන software වගේම තමයි මේ හැම command එකක්ම මේ Linux system එක ඇතුලේ තියෙන පොඩි ප්‍රෝග්‍රෑම් එකක්. අපි දැන් ls කියන command එක ගත්තොත් ls කියන්නේ මේ Linux system එක ඇතුලේ තියෙන පොඩි ප්‍රෝග්‍රෑම් එකක්. මේ ls කියන ප්‍රෝග්‍රෑම් එකෙන් කරන්නේ අපි දැනට ඉන්න folder එක ඇතුලේ තියෙන files, folders වගේ දේවල් මොනවද කියලා අපිට පෙන්වන එක. ඒක මම ඔයාලට දැන් කලින් කරලා පෙන්වුවානේ. ඊට පස්සේ ඔයාලට අර command structure එකේදී බලා ගන්න පුළුවන් dash එකත් එක්ක options කියලා කොටසක් තියෙනවා. ඔයාලට මතක ඇති ls එකත් එක්කත් මම dash එකයි l එකයි පාවිච්චි කළා. මේ dash l කියන්නේ මේ ls කියන ප්‍රෝග්‍රෑම් එකට දෙන option එකක්. මේ dash l අකුරෙන් කියවෙන්නේ long list කියන එක. දැන් ඔයාලට මතක ඇති ls එකත් එක්ක dash l පාවිච්චි කළාට පස්සේ අපිට අර folders වල සේරම විස්තරات එක්ක තියෙන list එකක් තමයි ආවේ. අන්න ඒක තමයි මේ dash l එකෙන් කියවෙන්නේ. ඉතින් අපි මේ terminal එකේ මොනවා හරි මේ run කරන program. ඒ කියන්නේ දැන් මෙතෙන්දි ගත්තොත් මේ ls කියන පොඩි program එකට මොකක් හරි option එකක් දෙද්දි හුඟක් වෙලාවට ඒ option එක අපි දෙන්නේ dash ලකුණත් එක්ක. අපි dash ලකුණෙන් තමයි අඟවන්නේ මේ l කියන්නේ මේ ls කියන ප්‍රෝග්‍රෑම් එකට දෙන ඔප්ෂන් එකක් කියලා. ඒත් එක්කම ඔයාලා දැනගන්න සමහර වෙලාවට dash දෙකක් එක්ක ඔප්ෂන් දෙන වෙලාවලුත් තියෙනවා. ඉතින් ඕනිම ප්‍රෝග්‍රෑම් එකකට මේ වගේ ඔප්ෂන් හුඟක් තියෙනවා. සාමාන්‍යයෙන් දැන් ls කියන මේ පොඩි ප්‍රෝග්‍රෑම් එකක් ගත්තත් මේකට දෙන්න පුළුවන් ඔප්ෂන් හුඟක් තියෙනවා. ඉතින් අපිට ඒක දැනගන්න විදියකුත් තියෙනවා. ඉතින් කොහොමද අපිව දැනගන්නේ? දැනගන්න අපිට කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේ ls කියන ප්‍රෝග්‍රෑම් එකේ help page එකක් තියෙනවා. ඔය help page එක කියවන්න පුළුවන්. අපි ls කියන ප්‍රෝග්‍රෑම් එකේ help page එක ගන්නේ මෙන්න මෙහෙම. ls - help. මේ help කියන්නේ මේකට දෙන ඔප්ෂන් එක. මේ help කියන ඔප්ෂන් එක දීපු ගමන් මේ ls ප්‍රෝග්‍රෑම් එක එයාගේ help page එක මෙතන අපිට පෙන්වනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ ls කියන command එකත් එක්ක පාවිච්චි කරන්න පුළුවන් options හුඟක් තියෙනවා. මේ a අකුර තියෙනවා, capital a තියෙනවා, b තියෙනවා. ඒ විදිහට ඔයාලට පුළුවන් මේක කියෝලා මේ ls කියන command එකත් එක්ක පාවිච්චි කරන්න පුළුවන් options ගැන දැනගන්න. මම එක උදාහරණයක් දෙන්නම්. මේ ls histanak - a කියන්නේ all කියන එක. ඒ කියන්නේ දැන් ඔයාලට මතක ඇති අපි ඉන්නේ root directory එකේ. root directory එකේ තිබුණේ මේ desktop documents වගේ folders ටිකක් විතරයි. මේ dash a ගැහුවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් එතන පෙන්වෙන්නේ නැති තව folder set එකක් මෙතන පෙන්වනවා. ඒ වගේම file ටිකකුත් පෙන්වනවා. මේ ls එකත් එක්ක මේ dash a කියන option එක පාවිච්චි කළා කියන්නේ root directory එකේ තිබිච්ච hidden folders ටිකත් අපිට පෙන්වනවා. ඉතින් මේ විදිහට අපි කැමති option එකක් පාවිච්චි කරන්න පුළුවන් අපේ අවශ්‍යතාවය අනුව. මේ help page එක කියවනවට අමතරව අපිට සාමාන්‍යයෙන් මේ command එකක් ගැන විස්තර හොයාගන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මේ හැම command එකකටම manual page එකක් කියලා දෙයක් තියෙනවා. මම දැන් කලින් ඔයාලට පෙන්වුවේ help page එකනේ. සමහර program වල මේ help page එකක් නැති වෙන්න පුළුවන්. ඒ වුණාට manual page එකක් හැම command එකකටම, එහෙම නැත්නම් හැම program එකකටම තියෙනවා. අපි manual page එකක් කියවන්නේ මෙන්න මෙහෙමයි. man කියලා command එකක් තියෙනවා. man කියන්නේ manual කියන එක කැටි කරලා. man කියලා type කළා ඊට පස්සේ අපිට manual page එක කියවන්න ඕනේ program එක. එහෙම නැත්නම් command එක අපි type කරනවා. මම මෙතනදී දැන් type කළේ ls කියන command එක. දැන් මේක අපි enter කරපු ගමන් මේ ls කියන command එකට අදාළ manual page එක අපිට බලා ගන්න පුළුවන්. ආඩ බලා ගන්න පුළුවන් අර help page එකටත් වඩා වැඩි විස්තරයක් මේ manual page එකේ තියෙනවා. ඉතින් ඔන්න ඔය ක්‍රම දෙකෙන් ඕනි ක්‍රමයකට මේ commands වලට දෙන options ගැන, ඒ වගේම commands වලට දෙන inputs ගැන, ඒ වගේම මේ command එක කොහොමද පාවිච්චි කරන්නේ කියන එක වගේ දේවල් බලා ගන්න පුළුවන්. මේ manual page එකෙන් අයින් වෙන්න නම් අපි q අකුර ඔබණ්ඩුව. ඒත් එක්කම කියන්න ඕනේ අපි පාවිච්චි කරන හැම command එකකටම option නැති වෙන්න පුළුවන්. සමහර command තියෙන්න පුළුවන් ඒවට කිසිම ඔප්ෂන් එකක් බාරගන්නේ නැති. ඉතින් අන්න ඒකත් මතක තියාගන්න. හරි. දැන් අපි command එකකට ඔප්ෂන් එකක් දෙන විදිය බලමු. ඊට පස්සේ අපි බලමු command එකකට input එක දෙන විදිය. මේකට මම බොහොම සරල උදාහරණයක් ගන්නම්. ඔයාලට මතක ඇති touch කියලා command එකක් තිබුණා. ඉතින් touch කියලා මුලින්ම type කළා. ඊට පස්සේ අපිට හදන්න ඕනේ file එකේ නම තමයි අපි ඊළඟට දෙන්නේ. ඉතින් මේ අපි හදන්න ඕනේ file එකේ නම. මෙතන මේ
test.txt කියන ෆයිල් එක ඉන්පුට් එකක්. ඒක ඔප්ෂන් එකක් නෙමෙයි. අපි ඒක ඉන්පුට් එකක් විදිහට මේ ටච් කමාන්ඩ් එකට දෙන්නේ. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් අපි ඉන්පුට් එකක් දෙද්දී ඩෑෂ් ලකුණ පාවිච්චි කරන්නේ නැහැ. ඒකත් ඔයාලා මතක තියාගන්න. ඒත් එක්කම කියන්න ඕනි සමහර කමාන්ඩ් තියෙනවා. ඒ කමාන්ඩ්ස් වලට කිසිම ඉන්පුට් එකක් අපිට දෙන්න බෑ. උදාහරණයක් විදිහට අපිට clear command එක ගන්න පුළුවන්. clear command එකට අපි කිසිම input එකක් දෙන්නේ නැහැ. ඒ වගේම clear command එකත් එක්ක අපි options කිසිම දෙයක් පාවිච්චි කරන්නේත් නැහැ. clear කියන command එක විතරයි. ඉතින් ඒ වගේ commands උත් තියෙනවා. හරි. ඉතින් මෙන්න මේ ටික තමයි මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න ඕනි උනේ. ඉතින් ඊළඟ වීඩියෝ එකනොත් මම ඔයාලට කතා කරන්නේ command line එක ගැනම තමයි. එතනදී networking පැත්තට අවශ්‍ය වෙන commands දෙක තුනක් ගැන තමයි මම ඔයාලට කියලා දෙන්නේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. මතක තියාගන්න පහළ දෙන subscribe button එක ඔබලා අපේ channel එකට subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.